පින්බර වෙසක් පෝ දිනයයි. මෙවර වෙසක් දිනේ බොහෝ දෙනෙකුට අමුස් පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මේතර දෙන්නට කටයුතු කර තිබෙනවා දකින්නට ලැබුණා. කොහොම නමුත් මේ වෙසක් පසුරියේ ධර්මායතනයක් වැඩිපුරා ගන්නට පැමිණි අපේ ආදරණීය ගායන ශිල්පියා පත්පත් මාධ්‍යවේදීන් මට හමු වෙලා තිබුණා. ඒ සැබවින්ම සුන්දර මවක්. ඇති වේදිකාවෙන් ගායන ශේෂ්ත්‍රයට පැමිණි ඇය අමිලා නාදේශානී. හැමදාමත් හැමෝගම ආදරේ බෙදීමට වාසනාවන්ත වූ අමිලා වැඩපුදාගෙන අවසන් වීමෙන් පසු පුවත්පත් සාකච්ඡාවකට එක් වෙලා තිබුණා. ඒ ඔවුන්ගේ ආදරේ පිරුණු පුංචි කැදැල්ලත් සමගයි. අද පින්බර වෙසක් දිනේ පළමුවෙන්ම ශ්‍රී ලාංකික සියලු දෙනාට සාමය පිණි සුභ වෙසක් මංගල්‍යයක් වේවායයි ප්‍රාර්ථනා කරනවා. හැමදාම වගේ මෙවරත් අපි වෙසක් දිනේට ගමේ පන්සලට ආවා. අපි හරි කාර්යබහුල ජීවිතයක් ගෙවන නිසා මෙහෙම එකට පන්සල් යන්න ලැබෙන්නේ කලාතුරකින් දවසකයි. අද හරිම සතුටුයි අපිට එකට පන්සලට එන්න විවේකී ලැබුණා. මේ දවස්වල රටේ තියෙන වාතාවරණය නිසා ප්‍රසංග පැවැත්වෙනවා අඩුයි. ඒ නිසා නිවසේ වෙසක් සැරසිලි කරන්නත් වැඩි වෙලාවක් ලැබුණා. ඒ නිසා ටිකක් විතර නිදහසේ ඉන්නවා. අම්මගේ කතාවට දුවත් පුතා සවන් දීගෙන හිටියා. සැබවින්ම සුන්දර පවුලක් මෙය. උස්මාතු පුතුගේ මවක් යයි ඇය දෙස බලන කිසිවෙකුටත් හිතෙන්නේ නැහැ. සැබවින්ම ඇයත් ඇගේ සැමියාත් සමන්තත් වාසනාවන්තයි. ඔවුන් තවමත් අලුත විවාහ වුණුවලක් වගේ. 2007 සුදුසු සුපර්ස්ටාර් රියැලිටි වැඩසටහනේ තුන්වෙනියා ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුවයි මම කලාවට එන්නේ. දැන් අවුරුදු 12ක් වෙනවා. එතන ඇබිලිටේටි ගෙවූ කාලය තවමත් සිහිපත් වෙනවා. පුංචි කාලේ ඉඳන්ම ගීත ගායනා කළත් ගායිකාවක් වෙන්න ලැබෙයි කියලා කවදාවත්ම හිතුවේ නැහැ. සෑහෙන උත්සාහ කළා ක්ෂේත්‍රයට එන්න. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. මගේ දෛවේ කොහේ හෝ හොඳම විදිහට තමයි මට ක්ෂේත්‍රයට එන්න අවස්ථාවක් සැලසුවේ. ලොකු බලාපොරොත්තුවකින් තොරව ආසාවට යොමු කර ආයුධන් පත ජීවිතේ වෙනස් කරාවි කියලා ඇයි සිහිලිමින්වත් හිතන්න නැතුව ඇති. ඒ වෙනුවෙන් ඇය බොහෝ දුක් මහන්සි වෙලා තිබුණා. ඒ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඇය ගීත 50ක පමණ හිමිකාරීත්වය දරනවා. අපි ඉපදුනේ දුප්පත්ව. ඒක කියන්න මම ලැජ්ජ වෙන්නේ නැහැ. මගේ ජීවිතය ගැන ගොඩක් අය දන්නවා. අපි දුප්පත්ව ඉපදුනා කියලා දුප්පත්ව මැරෙන්න ඕන කියන එකක් නැහැ. ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණ දුන්නොත් අපිට අරමුණු කරා යන්න අපහසු නැහැ. මට මතකයි ඉස්කෝලේ යන කාලේ ගුරුවරු නිතරම කියන දෙයක් තමයි ඔය ළමයි කවදා හරි දවසක හොඳ තැනකට යනවා කියලා. අද ඔවුන් මාව මුණ ගැහුණාම කියනවා හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවා කියලා. අපි කිව්වේ ඔයා වගේ අයට තමයි කියලා. රියැලිටි වේදිකාවෙන් ගායන ලෝකයට පිවිසි කලාකරුවන් විශාල පිරිසක් කලාවේ දිගටම රැඳී ඉන්නේ අතලොස්සක්. ඒකට වාසනාව වෙන්න හැකියාව කැපවීමත් අවශ්‍යයි. ගොඩක් අය මට ආදරෙයි. මට යන යන තැන හිත දිනාගෙන වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒක කපටිකම නෙවෙයි. අපි එහෙම හැසිරුණාම ඒ අයත් අපිට ආදරෙයි. ඒ වගේම තමයි ඉඩක්කයක් තබා ගැනීම, අනවශ්‍ය දේවල් වල නොයලීම සහ ක්‍රියාශීලීත්වය. කම්මැලි වුණොත් අපිට කිසි දෙයක් කරගන්න බෑ. ඉස්සර අපෙන් අහන ඕනේ නිකන් ඉන්න වෙලාවට මොනවද කරන්නේ දැන් කියලා. නිකන් ඉන්න වෙලාවක් නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ. පහුගිය කාලේ ඒ කාලයකට පස්සේ දරුවොත් එක්ක කතරගම නුවරඑළිය ගියා. ඒවත් නොගිරුවොත් දරුවෝ අපේ නෑත් වෙනවා. ඇයි දරුවන් ගැන කතා කරන විටත් ඇගේ නිල්වත් දැස දීප්තියෙන් පැපලෙනවා. බොහෝ දුක් ගැහැට වෙන ජීවිතයේ ෂේම භූමියට පැමිණ සිටින ඇය මේ ගෙවන්නේ කිමන් හරින කාලයයි. දැන් අපිට ජීවත් වෙන්නේ මිල මුදල් තිබුණත් ළමයි ආරක්ෂා කරගන්න එක හරි අමාරුයි. පුතා දුව කියලා ඒක වෙනසක් නැහැ. පුතා දැන් ලොකු නිසා එයා දන්නව නංගියෝ බලා ගන්න. එහෙම කියලා එයා ගැන හොයා බලන්නේ නැතුව ඉන්න බෑ. අම්මා කෙනෙක් විදියට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. එයා ලොකු වෙන්න වැරදි තීරණ ගන්න එක තියෙනවා. අපි එයා ගැන ඇහගහමින් හිටියොත් අර කතට යන්නේ නැහැ කියලායි මගේ විශ්වාසය. ඇගේ පුතු බිතුන් චබීට වයස 18ක්. ඔහු කොළඹ තර්ස්ටන් විදුහලේ වාණිජ අංශයේ උසස් පෙළ හදාරනවා. ඇගේ දියණිය නිදුන්යා කේටේ ජාත්‍යන්තර පාසලේ දෙවනි වසරේ ඉගෙනුම ලබනවා. මමත් සමන්තත් ප්‍රසංග වලට බය නැතුව යන්නේ පුතාට නංගිව බලා ගන්න කියලා. අපේ පවුල තුළ ලොකු සහජීවනයක් තියෙනවා. ඒ නිසා අපිට බාධක සම්පරදුකට බෙදර අසුරක් එන්න පුළුවන් වුණේ. මම හැමදාමත් උනන්දුනේ තමන්ට කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගන්න. ඒක පෞද්ගලික ජීවිතේ වගේම ගායන ශේෂ්ත්‍රයේදී ඒ පිළිවෙතම අනුගමනය කළා. හැම ගෙදරකම අම්මා ඒ ගෙදර දේවල් පැහැලා හරින්නේ නැතුව ඉටු කරනවා නම් පවුල බෙහෙමින් සාර්ථකයි. මම සිරිදු සුපර් ස්ටාර් තරගයේ සහභාගී වෙද්දී පුතාට වයස අවුරුදු 6යි. අපි දෙන්නා ඒ කාලෙම ගෙව්වේ කොළඹ. පුතා ඇබිලිටේට වෙලා අම්මා එක්ක හිටියා. ඒ සිරු දෙනාගේ කැපකිරීම මතකමයි මට මේ ගමන එන්න හැකි වුණේ. දැන් මගේ පවුල සිරු දෙනාම පාහේ ඉන්නේ කොළඹ. සමන්තගේ අම්මා තාත්තා පමණයි ඇබිලිටේ ඉන්නේ. මගේ පුතා බිතුන්ට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. එයා දවසක කලාව පැත්තේ ඉදිරියට යයි කියලා හිතනවා. දැනට පුතා අලිහිලි කියලා ගීතයක් ගායනා කරලා තියෙනවා. ඒ YouTube එකෙන් අහන්න පුළුවන්. දෝනම් අනාගතේ මොනවා කරයිද කියලා තාම කියන්න දන්නේ නැහැ. කවුරුනත් කමක් නැහැ. මට ඕනේ දෙන්න හොඳ පුරවැසියන් කරන්නයි. අමිලා කලක් වෙනත් තරුණයින්ගේ සීන කුමරියව හිටියා. අදටත් ඒ රුව එඩෙසිම්ම පවතිනවා.
හරි බහුල ජීවිතයක් ගත කළත් ඇය රූ සැකෝ ගැන හිතන පාටයි. මං හැමදාම ප්‍රේමදේ නිරෝගී ජීවිතයකට රූපයකට කියලා විශේෂ දෙයක් කරන්නේ නැහැ. හැබැයි අනවශ්‍ය කෑම ගන්නෙත් නැහැ. හොඳට වතුර පොනවා. පිරිසිදුව ඉන්නවා. ජීවිතෙන් ටික ටික තරුණකම බැහැර වෙනකොට අපි තේරුම් ගන්න ඕනේ අපි යන්නේ කොතනටද කියලා. එවිට අපි අතාත්වාදීව ජීවත් වෙන්න ඕන. ඇඳුම් විලාසිතාවගෙන කියනවා නම් ඉදිරියට ගමන් බිමන් යන විට වැඩිපුර අඳින්නේ ස්කර්ට් බ්ලවුස්. ප්‍රසංග වේදිකාවට නගිනේ සාරි ඇඳලා. මට හිතෙන්නේ මට කැතයි කියලා ඇඳුමක් නැහැ. ඒ තැඟට පහසු ඇඳුම් වලට තමයි වැඩිපුර කැමති. බොහෝ පිරිසක් කමලාව දන්නේ ගායිකාවක් ලෙසින්වත් ඇය දක්ෂ ව්‍යාපාරිකාවක් බව බොහෝ දෙනෙක් නොදන්න කාරණාවක්. දැනට වසර 6කට විතර පෙර ආරම්භ කළ සාරි කැලෙන්සල් අද සැලකිය යුතු තත්වයක පත්ව තියෙනවා. ඒ සියල්ල ඇගේ සැදියාගේ උත්සාහයේ ප්‍රතිඵල. ගොඩක් අය අහනවා අපේ ගෙදර නිතරම හැදෙන්නේ මොන වගේ කෑමද කියලා. ගමෙන් ගෙන රතු හලෙන් තුඹේලම බත් කන්නේ. එමවලු වැඩිපුර කනවා. දැන් බත් කන්න පුරුදු වෙලා තියෙන නිසා අපේ දේවල් කෑවට හරියන්නේ නැහැ. දරුවෝ දෙයිදම කැමති බත් කන්න. කොහොම නමුත් වෙසක් පොහොය දිනේදී කවුරුත් ආදරය කරන අමිලා නදීෂානි ඇගේ පවුලේ තොරතුරුත් පුවත්පතකට කියලා සිටින මේ විදිහටයි. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.